අද අපට හරිම සතුටු දවසක්. අපේ රටේ මිනිස්සු ලෝකෙ කොහේ ගියත් ඉන්නවා. ඒ අතරින් මට හම්බ වුණා අපේ රටේ ඉන්න මැණිකක් වගේ මිනිසෙක්. මම එහෙම කියන්න හේතුවක් තියෙනවා. මෙතුමා තමයි පර්ත් බටහිර ඕස්ට්‍රේලියාව. බටහිර ඕස්ට්‍රේලියාවේ කොන්සල් ජෙනරල් කාර්යාලයේ ප්‍රධානියා. මෙතුමා රොෂ් ජලග්ගේ මැතිතුමා. මේ පැත්තේ ඉන්නේ මැතිනිය. ආණ්ඩුවෙන් සල්ලි ගන්න නැතුව මෙතුමා ව්‍යාපාර කළා, දියුණු වෙලා අපේ රට වෙනුවෙන් නොමිලේ සේවය කරන. වාර්ෂිකව විශාල මුදල් ප්‍රමාණයක් රාජ්‍ය සේවය වෙනුවෙන් නොමිලේ ලබා දෙන ගරු සේවයක්. අපි හැමදාම කියන්නේ අපේ රටේ යමක්කමක් තියෙන මිනිස්සු රට වෙනුවෙන් ගරු සේවය කරන්න ඕන. මේ වගේ මිනිස්සු අපට වැඩි ඕනේ නැහැ. 1000ක් හදාගත්තොත්, මේ වගේ ධනවතුන් 1000ක් හිටියොත් අපි දුප්පත් නැහැ. අපි සතුටුයි කියලා කිව්වේ මේ වාහනේ. මේ වගේ වාහනයක් පාවිච්චි කරන්න මේක ලංකාවේ සල්ලි වලින් කෝටි 450ක් රුපියල් වලින්. මේ බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් වල තියෙන එකම වාහනේ. මේ මොඩල් එකේ එකම වාහනයයි තියෙන්නේ. ඒ වාහනේ පදින්නේ අපේ රටේ මිනිස්සෙක්. මේවට ඉරිසියා කරන්න එපල්ලා උඹලා. අපි ඉරිසියා කරන්න ඕනේ නැහැ. ඊන දිනපු මිනිස්සු දැක්කාම ඊන දිනපු මිනිස්සුන්ට ගල් ගහන්න එපා. අපි අලුතෙන් හීනයක් හදා ගන්න ඕනේ. එතකොට තමයි අපේ ජීවිත ආලෝකමත් වෙන්නේ. මම පෙන්නු ඉරිසියා කරන්න නෙමෙයි, මේ මිනිස්සු දිහා බලලා, මේක බලන තරුණ අය මේ වගේ ධනවත් වෙන්න, දියුණු වෙන්න, මේ වගේ වාහනයක යන්න, පසුබිම හදා ගන්න. නැත්නම් අපි හැමදාම දුප්පත් මිනිස්සු. ඉතින් අපි සතුටු වෙනවා ඔබතුමා අවුරුදු 25කට කලින් මේ රටට ඇවිල්ලා මේ රටේ ව්‍යාපාර පටන් අරගෙන දියුණු වෙලා සතුටින් ජීවත් වෙන්න ඕන. ජීවිතේ හොඳට විඳින්න ඕන. තමන්ගේ රටට, ජාතියට සේවය කරන්න ඕන. ඉතින් අපි සතුටුයි අද අපිට ඔබතුමා මුලින්ම මුණ ගැහුණ අපේ කොන්සල් ජෙනරල් තුමා. ඉතින් අපි දවල් දානෙත් වැළඳුවා. දැන් අපි ධර්ම දේශනාවෙන් පස්සේ තවත් නගරයකට යනවා. ඉතින් අපි ආශිර්වාද කරනවා දෙපළටම, සියලු දෙනාටම ජීවිත සාර්ථක වේවා, ආලෝකමත් වේවා, තවත් රට වෙනුවෙන් කරන යහපත් දේවල් කරන්න තවත් ශක්තිය ලැබේවා. අපි යමු එහෙනම් ඇතුළට පොඩ්ඩක් බලන්න. බලන්න මෙතන ලස්සන ඇතුළ. මම මේ පෙන්නන්නේ අපේ රටේ මිනිස්සු කවුරුවත් දැකලා නැති නිසා. ඉතින් මේක ඉරිසියා කරන්න එපා කාටවත්. සන්තෝෂ වෙන්න, ඒ මිනිස්සුගේ ජීවිත දිහා බලලා ඒවට ආශිර්වාද කරන්න. එතකොට තමයි තමුන්ට හරියන්නේ. එහෙම නැත්නම් අපි හැමදාම දුප්පත්, හැමදාම ගෝත්‍රිකයි. ගෝත්‍රික වෙන්න එපා මහද්වීපයක මිනිස්සු වෙන්න. ගෝත්‍රික වෙච්ච නිසා තමයි අපි දුප්පත් උනේ. ඉතින් අපි මෙතුමාට ස්තුතිවන්ත කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා අපේ කොන්සල් ජෙනරල් තුමාට. තවත් ඔබතුමාට නිදුක් නිරෝගී ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.